චමින්ද වාස් කියන්නේ හරි අපූරු ක්‍රීඩකයෙක්. වේගපන්දු යවන්නන්ට සහයක් නොදෙන තනතිල තියෙන ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ සලකුණ බවට පත් වෙන්න වාස් සමත් වෙන්නේ දැඩි කැපවීමක් එක්ක. අනිත් වැදගත්ම දේ තමයි වාස් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ආබාධ වලින් තොරව අරගෙන ආපු ගමන. දැන් අපි ඉන්න නවක වේගපන්දු යවන්නන්ට නිතර ආබාධ ඇති වෙන්න හේතුව හරියට පුහුණු වීම නොකරන එක කියලා තමයි වැඩිපුරම අහන්න තියෙන්නේ. නවකයන්ට වාස් ආදර්ශයට ගන්න පුළුවන් නම් ලොකු ගමනක් යන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ තමයි වාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවීමේ පුහුණු කරු විදියට පත් කිරීමත් එක්ක වාස්ට මේ තනතුර නුහුරු තනතුරක් නෙවෙයි කල්නුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු කරු විදියට වාස් වැඩ කරලා තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ වේගපන්දු යවීමේ පුහුණු කරු විදියටත් වාස් වැඩ කරලා තියෙන නිසා වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න පන්දු යවන්න වාස්ට ආධුනික වෙන්නේ නැහැ 2009 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන වාස් 2012 දී නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවීමේ උපදේශකෙක් බවට පත් වෙන්නේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක අවස්ථාවේ එවගේම 2016 දී වාස් අයර්ලන්ත කණ්ඩායමේත් පන්දු යවීමේ පුහුණු කරු විදියට කටයුතු කරලා තියෙනවා. මේ විදිහට ලංකාවේ විතරක් නෙමෙයි විදේශ කණ්ඩායම්වලත් පුහුණු කරුවෙක් විදියට වැඩ කරලා තියෙන වාස් නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු කරු බවට පත්වීම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු වාසියක්. වේගපන්දු යවන්නන් විදියට වැඩ පෙන්වන්න නම් ශාරීරික මට්ටම හොඳ මට්ටමක තියාගන්න එක අත්‍යවශ්‍ය වැඩක්. කලින් වතාවල වාස් ලංකාවේ පුහුණු කරු වුණාම ඇතැම් ක්‍රීඩකයෝ වාස්ගේ පුහුණු ක්‍රමයට අකමැති වුණා කියලා වාර්තා වුණෙත් පන්දු යවන්නන් මහන්සි කරන ක්‍රියාකාරකම් දුන්න කියන චෝදනාවත් එක්ක. හැබැයි මේ විදිහ අපේ ක්‍රීඩකයන් නිතර ආබාධයට ලක්වීම එක්ක ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක් දෙන එක හොඳ දරා ගැනීමක් පවත්වාගෙන යන එක ගැන නැවතත් හිතන්න වෙලා තියෙන්නේ මේ විදිහට ක්‍රීඩකයන්ගේ දරා ගැනීම පරීක්ෂා කරන්න පසුගිය දවස්වල කිලෝමීටර් 2ක දුරක් විනාඩි 8යි තප්පර 35කට අඩුවෙන් දුවලා යෝග්‍යතාවය පෙන්වන්න පරීක්ෂණයකුත් කළා මේ පරීක්ෂණයේ පළවෙනි වටෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක් අසමත් වෙනවා හැබැයි දෙවෙනි අවස්ථාවේ ධනුෂ්ගේ අභියෝගය නැවතත් බාරගෙන ඉලක්කය විනාඩි 8කුත් තප්පර 23කින් දුවලා ඒ ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍යවලත් දානවා හැබැයි මේ දුර මේ වෙද්දී අවුරුදු 47ක් වෙන වාස් විනාඩි 7කුත් තත්පර 30කින් දුවන්න සමත් වෙනවා. වාස් මේ විදිහට නවකයන්ටත් අභියෝගයක් එල්ල කරලා ඉලක්කේ ජය ගැනීම යෝග්‍යතාවයේ අසමත් වුණු තරුණ ක්‍රීඩකයන්ට ලොකු කණේ පහරක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. මේ ආරම්භයත් එක්ක ඉස්සරහට වාස් එක්ක බොරු කරන්න නම් අවස්ථාව ලැබෙන එකක් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.